අද කාලේ මේ බණ අහන සමහර අය ඒ බණ කියලා කියනා උදේ කෙරණ එක්කිනා සරණ යනවා මිසක සමහරු බුදුන් සරණ යන්නේ නැහැ, ධම්ම සරණ යන්නේ නැහැ, සංඝ සරණ යන්නේ නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා හරියට විදිව කියන්නේ නැහැ. බුදුන් සරණ ගියා නම් කෙනෙකුට වරදින්නේ නැහැ. මොනවා හරි ටිකක් කියනා වූ කෙනා සරණ යනවා, එයා කියන දේ බාර ගන්නවා බුදුරජාන් වහන්සේ දෙසූ පිරිසු ධර්මික විශේෂයෙන්. ධර්මයේ ප්‍රතික්ෂේප කරනවා කොහේ හරි තියෙනා වූ කබල් ටිකක් තමන්ගේ ඔළුවට දා ගන්නවා. ඒ අය තමයි ශ්‍රාවකයන් ඇතුළේනේ සැකී තියෙන්නේ. විසුන් වහන්සේලාට ගරහනවා, විසුන් වහන්සේලා සංඝයා තරණයන්නේ. නමුත් විසුන් වහන්සේලා හැටියට රැවටිලා ඉන්නා වූ කොටස ඔන්න ඉස්සරහට යනවා. ඉස්සරහට අරගෙන ඒ අය උනිස්කොලන, ඒ අය පිටිපස්ස යනවා. ඕම සමාජයක් මේ අද තියෙන්නේ. ඕම සමාජයක් අපිට තියෙන්නේ. ඕම සමාජයක් මතුවෙන හැඩක් අපිට තියෙන්නේ. මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ඒ බුද්ධ කාලයේ පව ආචාර්යයන් වෘත දේවල් කරපු ඇති. ඔය සරණ යාම ගැන මම මේ පින්තුන්ට තව අතිරේකයක් කියනවා. ඒ අතිරේකයේ තමයි මේ ඉසරණ සරණ යාම. මේ බලන්ට උදේන රජතුමා සරණ ගිය විදිහ භගවන්තං සරණං ගච්ඡාමි කියලා ඒ භාග්‍ය බුදුරජාණන් සරණ ගියා. මේ සරණ යාම තිබෙනවා ආකාර තුනක්. සරණ යාම ප්‍රධාන වශයෙන් තිබෙනවා ආකාර දෙකක්. මේ පින්තුන් ඒක දැනගන්න එක හොඳයි. මේ එකක් තමයි ලෝකෝත්තර සරණ යාම. ඕ ලෝකෝත්තර සරණ යාම, තුන් සරණ යාම, ලෞකික සරණ යාම කියලා තිබෙනවා සරණ යාම ක්‍රම දෙකක්. ලෝකෝත්තර සරණ යාම කියන එක මේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා යන එකක් නෙවෙයි. ඒව අදිස්ථාන කරගන්න එකකුත් නෙවෙයි. මේ ලෝකෝත්තර සරණ යාම සිද්ධ වෙන්නේ යම්කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මයන් හොඳට පැහැදිලිව පිළිසිදුව සෝවාන් මාර්ග ඥානෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න අවස්ථාවේදී තමන්ගේ මාර්ග ප්‍රඥාවෙන් නිර්වාණය ස්පර්ශ කරන වෙලාවේදී, ස්පර්ශ වෙන වෙලාවේදී ඒ අවබෝධයක් එක්ක ධර්මයේ සරණ යාමයි, තථාගතයන් වහන්සේ සරණ යාමයි, සංඝ සරණ යාමයි තුනම සිද්ධ වෙනවා. ඒකට කියනවා ලෝකෝත්තර සරණාගමනේ ලෝකෝත්තර දෙවන් සරණ යාම කියන. එසේ සරණ ගිහාගේ ඒ සරණය තුන් සරණය කිසිම කාලයක පළුදු වීමක්, කැඩීමක්, වෙනස් වීමක් වෙන්නේ නැහැ. අපි ස්ථාවර වෙච්ච ඉතාමත්ම පිරිසුදු සරණ යාමක් තමයි ආන්නේ ඒ ලෝකෝත්තර සරණ යාම. ඔය ලෝකෝත්තර සරණ යාම ක්‍රමය. ලෞකික සරණ යාමේ ක්‍රමය වෙනවා. ලෞකික සරණ යාම තිබෙනවා, ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාර්ගඵල ලබා ගන්න නැති සාමාන්‍ය කල්යාණ පුතඥයව සරණ යන එක. කල්යාණ පුතඥයව තම පුතඥන වුණා, කල්යාණ පුතඥයා තමයි කෙරුවම් සරණ යන්නේ. අනිත් අය පුතඥන වුණාට සරණ යන්නේ නැහැ. තව කොච්චර ඉන්නවද මිනිස්සු? ඒ මිනිස්සු කල්යාණ පුතඥයේ தත්ත්වයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා කෙරුවම් සරණ යන්නේ නැහැ. තෙරුවන් සරණය ඒකෙනා බුද්ධන් සරණං ගච්ඡාම, ධම්මං සරණං ගච්ඡාම, සංඝං සරණං ගච්ඡාම කියලා තෙරුවන් සරණ යන්නේ කල්යාණ හිතක් යහපත් හිතක් කල්යාණ පුතඥයා පමණයි. මේ කල්යාණ පුතඥයාගේ ඒ තෙරුවන් සරණ යාම ආකාර හතරකට විස්තර කරනවා. ඒ කියන්නේ විධි ක්‍රම හතරකට කියනවා. එකක් තමයි අප්‍රසන්නියාතන සරණාගමන. ඒ කියන්නේ ආත්ම සංවිරියාසන සරණාගමන. එකක් අනෙක් එක තමයි සත්පරායතතා සරණාගමනේ. ඊළඟට කියනවා ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනේ. අනෙක් එක තමයි පරිපාත සරණාගමන. ඔය විදිහට පෙර ආචාර්යවරු මේක විස්තර කරනවා සිද්ධ වෙන ක්‍රමය හැටියට සරණ යාම හතරක්. ඒ මේ කියන සරණ යාම පුතඥයන් කියනවා. ආත්ම සංවේරියාතන සරණාගමනේ කියලා කියන්නේ මේක. ලියංකසි කෙනේ, කල්යාණ පුතඥේ මත මේ දුක් ඇති සංසාර කාන්තාවෙන් එතර වෙලා
සසර දුකින් මිදිලා සසර දුකින් මිදිලා ලෝ ඒ උතුම් මේ සම්පත්තිය ඒ කියන්නේ මට දිව්‍ය මානසික සැප එහෙම නැත්නම් ලෝකෝත්තර මාර්ගඵල අවබෝධයේ පිණිස මම මගේ ජීවිතය බුද්ධ රත්නයට පවරනවා බාර කරනවා පූජා කරනවා ධම්ම රත්නයට පවරනවා බාර කරනවා පූජා කරනවා සංඝ රත්නයට මගේ ජීවිතේ පවරනවා බාර කරනවා පූජා කරනවා ඒ කුමක් සඳහාද මට ලෞකික ලෝකෝත්තර සැප සම්පත් ලබා ගැනීමට මගේ ජීවිතේම මං තුනුරන්ට පූජා කරනවා පවරනවා බාර කරනවා කියන හිත කියලා හෝ අනිස්ථාන කිරීමෙන් වශයෙන් හෝ යම්කිසි කෙනෙක් මේ විදිහට දෙයක් කරනවා නම් එයා බුද්ධං සරණං ගච්ඡාමි කියන එක කිව්වත් නැත්නම් ඒතන සරණ ගමනක් තියෙනවා. ඒකට කියනවා ආත්මේ තවරින් වශයෙන් සිද්ධ වෙනා වූ සරණාගමනය කියලා. ඒක කියනවා අත්ථ සම්මීය අතන සරණයි. මේක අත්පරායනතා සරණාගමනය කියලා. අත්පරායනතා සරණාගමනය කියලා කියන්නේ ඔය දැන් ඔය සමාදන් වෙන්නේ ස්වාමීන් වහන්සේ නමක් කියලා රිමතුන් නමස්කාරය කියන්ට මේ පංචේ සමාදන් වෙන්න කියලා එතකොට නමස්කාරය කියලා උන්වහන්සේ ඉස්සරහට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වට පස්සේ හෝ සමන්න මෙන්න මේ විදිහට කියලා හරි අදිස්ථාන කර ගැනීම වශයෙන් හරි ඒ කෙනෙකු ඉදිරියේ හරි ස්වාමීන් වහන්සේ තමක් ඉදිරියේ ආන්නේ වගේ කරන්නා වූ සරණ යාමක වචනෙන් කියලා සමාදානෙට කියනවා සත්පරායණතා සරණාගමනය කියලා. නැත්නම් තුන ඒකට කියනවා ශිෂ්‍ය භාව උපගමනයේපත් වෙනවා කියලා. ශිෂ්‍ය භාව උපගමනයේ වීම වශයෙන් සරණාගමනයේ සිද්ධ වෙන්නේ බණක් අහලා හරි. එහෙම නැත්නම් බණක් අහලා හරි බුදුරජාණන් වහන්සේ ගැන අහලා හරි සංඝයාගේ ගුණ අහලා හරි හිතා ගන්නවා මේ ශ්‍රේෂ්ඨ වූ ධර්මයේ දේශනා කරපු ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මම අද ඉඳලා ඒ තථාගත සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් මම උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් මම මේ ධර්මයේ ශ්‍රාවකයෙක් ශිෂ්‍යයෙක් ඒ සංඝ රත්නයේ ශ්‍රාවකෙක් සිසි කියලා එක්ක බුදුරජාන් වහන්සේ කාට සාමුනාහසනවට කියනවා. එහෙම නැත්නම් තමම හිතනවා. මම තුනුවන්ගේ ශ්‍රාවකෙක්. බුදුරජාන් වහන්සේගේ සිසි කියලා හිතාගෙන අන්න ඒකට කියනවා සිස්ස භාව උපගමන. කියන්නේ සිස්ස භාවයට පත් වෙනා වූ සරණාගමනය කියලා. තව එකක් තියෙනවා මේ. පනිපාත සරණාගමනය. අනිපාත සරණාගමනය කියලා කියන්නේ මේ අනිපාතය කියලා කියන්නේ ගරු කරනවා. ඒ කියන්නේ කෙනෙක් උසස් කොට සැලකනවා. ඒකෙන් කියන පනිපාත සරණාගමනය. එතකොට මේ බුදුරජාන් වහන්සේ හරිම ශ්‍රේෂ්ඨයි. රජ පවුල අතහැරලා දාලා සත්‍ය කරුණාවේ සූත්‍ර අවිදුණා. ඒ අවබෝධ කරගත්ත ධර්මය හරිම ශ්‍රේෂ්ඨයි. ඒ ශ්‍රාවක සංඝරත්නය හරිම ශ්‍රේෂ්ඨයි. මම වඳිනවා නම් පුදනවා නම් මෙන්න වඳින්න පුදන්න තියෙන ගරු කරන්න තියෙන ඒ ශ්‍රේෂ්ඨ ධර්මතා තුන. ඒක නිසා මම ඒ බුදුරජාණන් වහන්සේ උසස් කොට සැලකෙන්නේ මම ගෞරව කරනවා. මගේ නමස්කාරයේ වේවා. මගේ ගෞරවයේ හිමි වේවා. මගේ ප්‍රණාමයේ හිමි වේවා කියලා ඒ විදිහට කියනකොටම ඒක සරණාගමනයක් තමයි. ඒකට කියනවා ගරු කිරීම වශයෙන් සිද්ධ වෙනා වූ සිද්ධ කරන්නා වූ අනිපාත සරණාගමනය කියලා. දැන් ඔය කරුණු හතරක් කියුවා. ඒ තමයි ආත්ම සම්නිර්යාතන සරණාගමනේ, සත්පරායනතා සරණාගමනේ, සිස්ස භාව උපගමන සරණාගමනේ, අනිපාත සරණාගමනේ.